සසරදුක නිවපු ඒ ආර්යන් වහන්සේ ඔගොල්ලු හිතන විදිිය එන ඒගොළු මහා අමුතුයි. ම ප්‍රශ්නයක් අහන්න. ඒගොළු සිල්වත්ද කියලා. එහෙම එකක් ඒගොල්ලන්ට නැහැ. අපි කුඩා ලදරුවෙක් අපි අතර ගන්නවා. අපි අතර අරගෙන සිල් සමාදාන් වෙච්ච මිනිස්සු ගොඩාක් හොඳ සිල්වතුන් ඉන්න තැනකට ගිහිල්ලා ආනෝ. මේ මෙතන ලදරුවෙකුත් සිටිනවා. මෙතන හුඟක් සිල්වතුන් සිටිනවා. මේ අතරින් වඩා සිල්වන්තයා කවුද? කවුද? ඔගොල්ලෝ උත්තර දෙන්න මටද? උපසම්පදා සීලය සමාදන් වෙච්චාය සිටිනවා. සාමණේර සීලය, අෂ්ටාංග සීලය, නවාංග සීලය, ගහාෂ්ඨ දස සීලය, දුතාංග සීලය ඔක්කොම සීල් තියෙනවා. ඒ අතර ළමෙක් සිටිනවා. එතකොට ඒ ළමයා පෙන්නල කෙනෙක් අහනෝ මේ අය අතර වඩාත්ම සිල්වතා කවුද කියලා. කවුද? කතා කරන්න ඕන නැත්නම් මේ බොරුව විසඳන්න බෑ. ලදරුවා. ඊට පස්සේ ලදරුවල අපි කියලා කියන ළමයා මේ සියලු සිල්වතුන් සම්මත කරනවා ඔබ වඩාත්ම සිල්වතාය කියලා. ඔබ ළඟ ඇත්තේ කවර සීලයක්ද කියලා ඇහුවාම චූ කරනවා. මහ පුදුම වැඩක්. මං කියනවා තේරෙනවද? එතන ඉන වඩාත්ම පිරිසුදු කෙනා අර ළමයා. ඒ කොච්චර පිරිසුදුද කියනවා නම් ඒ ළමයා සීලය කියන වචනේවත් දන්නේ නැහැ. අනිත් ඔක්කොම අර තක්කඩි අපිරිසිදුයි. ඒ තක්කඩි සිල්වත් වෙලා ඉන්නේ උන් ළඟ වැරදි තියෙන නිසා, ඒව වහගන්න මිසක් ඇත්තටම සිල්වත් වෙන්න ඕන නිසා නෙවෙයි. ඕක කවුරුවත් පිළිගන්නේ නැහැ මම කිව්වට. ඒ වුණාට ඕක ඇත්ත. ඕක පිළිගන්නේ ඔබේ හෘද සාක්ෂිය විතරයි. සමාජ සම්මතයේ හැටියට, පොතේ තියෙන ලියවිලිවල හැටියට මම පිස්සෙක්. ඒ වුණාට මම සදාකාලිකව මිනිසුන්ගේ හෘද සාක්ෂිය තුල ජීවත් වන්නෙක්.